हरे एना अभी पद्य आरंभ करूं हेमंत आई बोवान अभी मेवन को अक्टूबर मासे लबादुन निबंधने तीन अंग संपूर्ण प्रश्न पत्र अंग संपूर्ण प्रश्न पत्र अद अवसान वेंडो अवसान कल्ला प्रश्न पत्र लभन सामर्थ्य लकुन गान हदन विधि गणने कल्ला लभन सामर्थ्य अद हदन बला प्रश्न की उत्तर लिया ඉස්සෙල්ලම පටන් ගන්න නිබන්ධනයේ 14 වෙනි පිටුවෙන් ආරම්භ වෙන 7 වෙනි ප්‍රශ්නය ප්‍රශ්න අංකය 7 පෙරලන්නකො නිබන්ධනයේ 14 වෙනි පිටුවේ තියෙන 7 වෙනි ප්‍රශ්නය අලුත් නිබන්ධනේ නෙමෙයි අලුත් නිබන්ධනේ නෙමෙයි හරි 7 වෙනි ප්‍රශ්නය පෙරලන්න අවතර දර්පණයකට අදාළව සම්මත ලක්ෂ කිහිපයක් පළවෙනි රූපේ දැක්වේ. මේසයක් මත තැබූ එවැනි දර්පණයක් ඉදිරියේ දැල්වූ ඉටිපන්දමක් දෙවන රූපේ ලෙස තැබූ විට දර්පණය තුලින් ඉටිපන්දම් දැල්ලේ ප්‍රතිබිම්බයක් දැකගත හැකි විය. Right. විනාඩි 10ක් 12ක් දෙන්නම් සම්පූර්ණ 7 වෙනි ප්‍රශ්නේ ए कोड़ सकाई बी कोड़ सकाई उत्तर लिया पटांग कर दो इतनी මම කියවේ පුතා මේ දැන් ආවයි මම කියන්නේ 14 වෙනි පිටුවේ 7 වෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න 14 වෙනි පිටුවේ තියෙන 7 වෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න AB කොටස් දෙකම තියෙනවා
දා හතර වෙනි පිටුවේ හත් වෙනි ප්‍රශ්නෙට පුතා උත්තර ලියන්න ඕන
ඉවරද ඉවරයි නේද වෙලාව ඇති නේද ඉවරද අන්තිම ප්‍රශ්න හරි හොඳයි වෙලාව ඇති දරුවනේ අපි බලමු දැන් හරි දැන් මේ හත් වෙනි ප්‍රශ්නය වල ධර්ම හැදෙන්නේ කොහොමද කියලා අපි යන පස් වෙනි ප්‍රශ්නේ ජීව විද්‍යාව හය වෙනි ප්‍රශ්නේ රසායන විද්‍යාව හත් වෙනි ප්‍රශ්නේ මුළුමනින්ම කොට නැගින්නේ භෞතික විද්‍යා ප්‍රශ්නයක් විදියට හත් වෙනි ප්‍රශ්නේ මුළුමනින්ම කොට නැගින්නේ භෞතික විද්‍යා ප්‍රශ්නයක් විදියට
तो सामान्य लंकावे बहुत भी हाथ के प्रश्न तोरा के लिए में प्रश्न देते हैं आडू आडू मने आडू हरे है भाई गुड़ा दारू तोरा गाने ना बनाते नहीं ना तोरा गाने प्रश्न देते हैं आडू आई बालों हाथ के प्रश्न है बालों में उत्तर बालागान ने वड़ा में वैधगत तेने ये उत्तरे वैधुने को तो ना ये वैध කොහමද අපි මේකට කාලය සංවිධානය කරගන්නේ? ඒ කියන්නේ කාලය කළමනාකරණය කරගන්නේ. ඒව තමයි වැදගත් වෙන්නේ මේ পেපර් ක්ලාස් එකේ. එහෙම නැත්නම් මම උත්තරේ කියද්දී එකට හරි වෙන දා ගැනීමෙන් පමණක් ඒක සාර්ථක වෙන්නේ නැහැ. හරි? බලන්න හතේ ඒ කොටසේ කියනවා අවතර දර්පණයකට අදාළ සම්මත ලක්ෂ කිහිපයක් පළවෙනි රූපේ දැක්වේ. මේ බලන්න. මේ තියෙන්නේ අවතර දර්පණයක්. අවතර දර්පණයේ දාන සම්පත ලක්ෂණ මේ ලකුණු වල තියෙනවා නාභිය නාම ද්‍රවයේ දෙගුණයක් දුරයි මට චුට්ටක් කියන්න ඔය නාභියට වඩා දෙගුණයක් දුරින් තියෙන්නේ අවතර දර්පණයේ මොන ස්ථානයේද වක්‍රතා කේන්ද්‍රය වෙරි ගුඩ් මේ තියෙන්නේ වක්‍රතා කේන්ද්‍රය ඇත්තටම මේ තියෙන්නේ අවතර දර්පණයේ ද්‍රවය හරි රයිට් මොන ඔය ලක්ෂණ ටික ලකුණු වල තියෙනවා කියලා ප්‍රශ්නේ කියනවා මේසයක් මත තැබූ එවැනි දර්පණයක් හරි මේ වගේ දර්පණයක් උඩ මේසයක් උඩ තියලා තියෙනවා එවැනි දර්පණයක් ඉදිරියේ දැල්ලුවේ කිපන්දමක් දෙවෙනි රූපයේ ලෙස තැබූ විටක මේ අවතර දර්පණයේ ඉස්සරහා මෙන්න මේ වගේ දැල්ලු කිපන්දමක් තියලා තියෙනවා එවැනි දර්පණය තුළින් කිපන්දම් දැල්ලේ ප්‍රතිබිම්බයක් දැකගත හැකි විය හරිද එතකොට දරුවනේ හරි වැදගත් අවස්ථාවක් මේක අවතර දර්පණයේ ඉදිරියේ මෙන්න මේ ඉටිපන්දම තිබ්බහම ඒ ඉටිපන්දමේ ප්‍රතිබිම්බයක් මෙන්න මේ අවතර දර්පණයේ තුල දක ගන්න පුළුවන් කියලා කියනවා. පළවෙනි ප්‍රශ්නේ අහනවා එම ප්‍රතිබිම්බේ ලක්ෂණ දෙකක් කියන්න. හොඳයි මට කියන්න අවතර දර්පණයේ තුලින් මේ ඉටිපන්දමේ ප්‍රතිබිම්බයක් පේන්න නම් ඉටිපන්දම තියලා තියෙන්නේ හරියටම කොතනද? නාභි දැන් මුදා නාභියේ තිබ්බොත් එම ඉටිපන්දමේ ප්‍රතිබිම්බයක් ඉටිපන්දමේ ප්‍රතිබිම්බයක් අවතර දර්පණයේ පේන්නේ නෑ නේද? ඉටිපන්දමේ ප්‍රතිබිම්බයක් අවතර දර්පණයේ පේනවලු. එහෙනම් ඉටිපන්දම තියලා තියෙන්නේ අවතර දර්පණයේ නාභියේද මේ ටිකනේ අපි දෙන්නේ. නාභියේද නාභියක් ද්‍රවයක් අතරද නාභියක් වක්‍රතා කේන්ද්‍රයක් අතරද වක්‍රතා කේන්ද්‍රයකට ඈතින්ද ඕනි උත්තරෙන්නේ. එතකොට හොඳට කල්පනා කරලා මට කියන්න ඉටිපන්දමේ ප්‍රතිබිම්බයක් පේනවලු දර්පණය ඇතුලේ. එහෙම පේන්න නම් ඉටිපන්දම තියලා තියෙන්නේ අවතර දර්පණේ කොතනද? නාභියත් ද්‍රවයත් අතර. හරියට හරි. ඔයාලට මතකද මම කියන්නවා අවතර දර්පණේ නාභියත් ද්‍රවයත්, ඒ කියන්නේ දර්පණයක් නාභියත් අතර වස්තුවක් තිබ්බොත් එම ලැබෙනවා මේ ඉටිපන්දමට වඩා විශාල ප්‍රතිබිම්බයක් අවතර දර්පණේ ලැබෙනවා. ඒ ලැබෙන ප්‍රතිබිම්බය මම කිව්වා තිරයකට ගන්නත් බෑ, අතාත්විකයි. උඩුකුරුයි වස්තුවට වඩා විශාලයි. මම කිව්වා ඒ වගේ අවස්ථාවක් තමයි රැවුල බාදි පාවිච්චි කරන්නේ. රැවුල කපන්න. හරි? එහෙනම් ඔය මේ ප්‍රතිබිම්බයේ අතුල් ප්‍රතිබිම්බයක් පේනවයි කියලා කියන්නේ ඉටිපන්දම තියලා තියෙන්නේ නාභියක් ද්‍රවයක් අතර. නාභියක් ද්‍රවයක් අතර තිබ්බොත් මේ වස්තුවක් අවතර දර්පණේ ලැබෙන්නේ උඩුකුරු ප්‍රතිබිම්බයක්, අතාත්තික ප්‍රතිබිම්බයක්, වස්තුවට වඩා විශාල ප්‍රතිබිම්බයක්. එනගින ප්‍රතිබිම්බයේ ලක්ෂණ දෙකක් ලියන්න කියලා කියනවා නේද? මෙන්න මේ ලක්ෂණ තුනෙන් ඕනම දෙකට ලකුණු දෙකක් දාන්න. මොනවද? උඩුකුරුය වස්තුවට වඩා විශාලය, අතාත්විකය. මෙන්න මේ කරුණු තුනෙන් කරුණු දෙකකට ලකුණු දෙකක් දාන්න.
දකුණු දෙකක් දාන්න. දෙවෙනි එක ඉටිපන්දම දර්පණයේ සිට විත්‍ය දෙසට ක්‍රමයෙන් ගෙන යන ලදි. එවිට දර්පණයේ තුල ප්‍රතිබිම්බයේ පැහැදිලි ප්‍රතිබිම්බයක් වනතෙක් ඉටිපන්දම විත්‍ය දෙසට ගෙන යන ලදි. ඒ අවස්ථාවේදී ඉටිපන්දමේ පිහිටීම දර්පණයේ සම්මත ලක්ෂ ඇසුරින් ලියා දක්වන්න. මෙන්න සම්මත ලක්ෂ ද්‍රවය නාභිය නාභියෙන් දෙකුණයක් කියන වක්‍රතා කේන්ද්‍රයේ. දැන් මේ ඉටිපන්දම මෙහෙම අරන් යනවා. මෙහෙම අරගෙන යනවා. මෙහෙම පිටිපතර අරගෙන යනවා. අරන් යනකොට මෙන්න මේකේ ලැබෙනවලු පැහැදිලි ආලෝක ලපයක්. පැහැදිලි ආලෝක ලපයක් ලැබෙනවා. එහෙනම් දැන් අපිට කියනවා මෙන්න මේ ද්‍රවය නාභිය නාභිය ද්‍රවයේ දෙකුණයක් කියන සම්මත ලක්ෂ ඇතුලින් ඉටිපන්දමේ පිහිටීම ලියන්න කියලා. මොකද්ද පිහිටීම? වක්‍රතා කේන්දරයට ඇතුළු වස්තු පිහිට නෑත්තා නෑ. මේ කියන්නේ එහෙම නෙමෙයි. මේ බලන්නකෝ ඉටිපන්දම දර්පණයේ සිට බිත්තිය දෙසට ක්‍රමයෙන් ගෙන යන ලදි. ඔන්න ක්‍රමයෙන් අරගෙන යන බිත්ති පැත්තට. ඉතින් මෙහෙට මෙහෙට ගියේ මෙහෙට ගියේ. හරිද? ඒ දර්පණය තුළ ප්‍රතිබිම්බයේ නොපෙනී ගොසා. එතකොට දැන් මෙහෙට ටිකෙන් ටික අරන් යද්දී මෙන්න මේ ප්‍රතිබිම්බයේ දර්පණයේ පේන්නේ නැතු යනවා. දර්පණයෙන් පේන්නේ නැතු වෙනවා කියන්නේ මෙන්න මේ අතරින් අයින් වුණා. මේ අතර නෑ දැන් ප්‍රතිබිම්බයේ. මේ අතර නෑ. මේ අතර නෑ. හරිද? ඊට පස්සේ තව ටිකක් අපි මෙහෙට ගේනකොට මොකද වෙන්නේ? මේ ඉටිපන්දමේ ආලෝක ලපයක් පේන්න ගන්නවා තිරේ මත. හරි? ආලෝක ලපේ දැල්ලේ පැහැදිලි ප්‍රතිබිම්බයක් වනතේ ඉටිපන්දම විත්‍ය දෙසට ගෙන යන ලදී. මේ දැල්ලේ ආලෝක ලපයක් වටම විත්‍ය මත. එහෙම පැහැදිලි ආලෝක ලපයක් ලැබෙන්නේ ඉටිපන්දම අවතර දර්පණේ කොතන තිබුණොත්. හොඳට බලන්න නෝට් එකේ මම දීලා ඇති අවතර දර්පණයක නාමිතුල සොයා ගැනීමේ ක්‍රියාකාරකමක් දීලා ඇති. ඒක කියවන්න. කොතනද තියෙන්නේ දැන්වත් කියන්න බලන්න. හැමෝම ලිව්වේ වක්‍රතා කේන්ද්‍රය කියලාද? F. ඔව් නාමි නාමි. වස්තුව දැන් දැන් ඉදිපතක තියෙන නාමි. ඉටිපන්දම නාභියකින් ඉඳ තමයි මේ පැත්තේ සමාන්තරව යන ආලෝකය හරියටම මෙන්න මේ නාභියේ එකතුලා තියෙන්නේ. ඒ නිසා තමයි ආලෝක ලපයක් ලැබෙන්නේ. එහෙනම් සම්මත ලක්ෂ ඇතුළෙන්නේ. දැන් මෙතන සම්මත ලක්ෂ තුනයි තියෙන්නේ. එහෙනම් ලියන්න නාභියේ. නාභියේ ලකුණු 1යි. 1 ලකුණයි. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ නාභිය. ඔව් නාභිය නාභිය. උත්තරේ නාභිය. නාභියෙන් මෙහාට ගියානම් ප්‍රතිබිම්බයක් වැඩෙනවා තිරේ මත. ඒක වෙනස්. ඒක වෙනස්. ආලෝක ලපයක් ලැබෙන්නේ. ආලෝක ලපයක් ලැබුණේ හරියටම වැඩි ඩිපන්දම නාභිය තිබු නිසා. ලකුණු 1යි ආ. හරි. සර් පළවෙනි උත්තරේ මොකක්ද? ඇයි පළවෙනිගේ උත්තරේ මම කිව්වා? මොකක්ද රෝනේ පළවෙනිගේ උත්තරේ? එක්කෝ උඩුකුරේ එක්කෝ අතාත්තිකයි එක්කෝ වස්තුරා විශාලයි. ඔය තුනෙන් දෙකට ලකුණු දෙකක් දාන්න. අතාත්තික උඩුකුරු වස්තුවට වඩා විශාල ප්‍රතිබිම්බයක් ලැබෙනවායි කියලා තියෙනවා නම් ලකුණු දෙකක් දාන්න. එකෙන් දෙකයි ඕනේ. යන්න පාරසල පිටුවේ තුන්වෙනි ප්‍රශ්නය. ඉහත දෙක අවස්ථාවේදී ප්‍රතිබිම්බයේ සෑදෙන ආකාරය දැක්වෙන කිරණ සතහනක් ඇඳ දක්වන්න. ඇඳද? ඇඳද? දෙවෙනි එක අපේ පැහැදිලි. දෙවෙනි එක ආයේ පැහැදිලි කරන්න. දෙවෙනි එකේ ආයේ කියවන ප්‍රශ්නේ. ඉටිපන්දම් දර්පණයේ සිට විත්‍ය දෙසට ක්‍රමයෙන් ගෙන යන ලදී. එතකොට දර්පණය ඉටිපන්දම ක්‍රමයෙන් මෙන්න මෙහෙම අරගෙන එනවා. කොහොම අරගෙන එනවා?
එවිට දර්පණය තුල ප්‍රතිබිම්බේ නොපෙනී යයි. එතකොට මේ මේ විපන්දව දර්පණය ඇතුලේ පේන්නේ නැති වෙනවා. පේන්නේ නැතු යනවා. ඒක හරියට නොපෙනී යයි. භිත්තිය මත අපහැදිලි ප්‍රතිබිම්බයක් ආලෝක ලබයක් දිස්සිය යනවා. එතකොට මෙන්න මේ විපන්දමේ අපහැදිලි ආලෝක ලබයක් මේකෙ පේන්න ගන්නවා. හරි? ඊළඟට කියනවා आलोक පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබුණා. හරි. එහෙනම් දරුවනේ හරි උන්ට නාභිය වෙන්නේ. පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබුණා නම් නාභියත් වක්‍රතා කේන්ද්‍රයක් අතර තමයි වස්තු තියෙනවා. උත්තරේ හරි. නාභියත් වක්‍රතා කේන්ද්‍රයක් අතර. උත්තරේ හරි. නාභියත් වක්‍රතා කේන්ද්‍රයක් අතර. හරි පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබිලානේ. එහෙනම් නාභියත් වක්‍රතා කේන්ද්‍රයක් අතර කියලා දෙන්න ඕන. හරි. මගේ ටික පැහැදිලි දෙකක් නෑ නාභියත් වක්‍රතා කේන්ද්‍රයක් අතර කියන මේ හරි මෙන්න මේ හරි ඉදපතල තියෙනකොට තමයි මේකේ පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබුනේ හරි ඝන තුන්වෙනි එක ඉහත දෙක අවස්ථාවේදී ප්‍රතිබිම්බයේ සෑදෙන ආකාරය කිරණ සටහනක් ඇඳ දක්වන්න රයිට් මෙන්න කිරණ සටහන බලන්න මෙන්න අවතර දර්පණය හරි මේක ප්‍රධාන අක්ෂය හරි ලකුණු ගන්න මේවා ලකුණු ගන්න ඕන මේක අපි හිතමු S කියලා මේක අපි හිතමු වක්‍රතා කේන්ද්‍රය කියලා දැන් වස්තු තියෙන්න ඕන මෙන්න මෙතන නාභියක් වක්‍රතා කේන්ද්‍රයක් අතර නාභියක් වක්‍රතා කේන්ද්‍රයක් අතර එතන පළවෙනි කිරණය අපි අඳිමු प्रधान अक्षर समांतर की किरण है मेक परावर्तन में कौवर आदि नाभि हरा नाभि मेक परावर्तन में नाभि हरा मेक परावर्तन में नाभि हरा हरी देवनी का अपने आदि के पुरु आम बात है මේ බලන්න මෙන්න මේ වස්තුවේ හිසේ ඉඳන් නාභිය හරහා දින පුළුවන් නේ නාභිය හරහා දින නාභිය හරහා යන එක යන්නේ කොහොමද ප්‍රධාන අක්ෂයට සමාන්තරව ප්‍රධාන අක්ෂය සමාන්තරව ප්‍රධාන අක්ෂය සමාන්තරව මෙන්න මේ වගේ දෙයක් දැනෙනවා හරි මෙන්න මේ කේන්ද්‍රය වෙත ලැබෙයි මේ උඩින් ආපාලෝක කිරීමින් දා වස්තුවේ උඩ හැදෙන්නේ මෙතන මෙන්න මේ වගේ ප්‍රතිබිම්බයක් ලැබෙයි හරි මෙන්න මේක තමයි කිරණ රූප සටහන වගේ ලැබෙන්නේ මේකට දරුවනේ ලකුණු දෙකක් දීලා තියෙනවා දෙනවා ඒ ලකුණු දෙක උපයන්නේ මෙන්න මෙහෙමයි බලන්න හරි මෙන්න මේ කිරණයයි මේ කිරණයයි ඇඳලා තියෙනවා නම් ලකුණු එකක් දෙන්න කිරණ සහ කිරණ ආලෝක කිරණ දෙකක් නිර්මාණය කරලා තියෙනවා මේ සමාන්තරව කියලා නාභියරහා කියලා සමාන්තරව ගමන් කරලා තියෙනවා නම් ලකුණු එකයි මෙන්න මෙතන ප්‍රතිබිම්බය නිර්මාණය කරලා තියෙනවා නම් තව ලකුණු එකයි ලකුණු දෙකක් දෙන්න ලකුණු දෙකක් දෙන්න හතර හතර හරි නේද? ඉවරද? නෑ සර් පොඩ්ඩක්. ප්‍රශ්න තියෙනවා අහන්න. දැන් ඔයාලා එන්නේ ප්‍රශ්න අහන්න ගත්තේ අඩුවක් තියෙනවා. කලින් පේපර් ක්ලාස් වල ගොඩක් ඒ මේ අරුව. සෙන්ටරේද ක්ලාස් එකේ සෙන්ටර? සර් ඉන්නවා.
सर मैं मामा गेदर नहीं सही नहीं आ सर मामा गेदर नहीं मैं इन्हीं आ हरी 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 क्लास की इन्होंने कबार नहीं दर हरी हाथर है में से लेबेन क्यों नो प्रतिबिंब में लक्षण देखा क्लियर राइट डेमर क्या ना में प्रतिबिंब में तिरेगर का तो पुलवां तो बेरी पुलवा पुलवा इधर कार्तिकाय उड़ू कुनो इधर याती कुनो इधर याती याती वास्तु वाला विशाल इधर कुड़ा इधर समान नहीं समान नहीं वक्ता केंद्रीय नहीं मेरी कुड़ा है लेकिन वक्ता केंद्रीय मध्य है तो ना समान है अरे वक्ता केंद्रीय मध्य है ना समान है अरे इधर में के वास्तु वाला विशाल आये याती कुरे ताप दिखाए और ना वो एक ही ना उत्तर तूने मनोवालो उत्तर में के में तूने ओन में देखने टा लापू दिखा दां मेरा वाला प्रतिबिंब में तेरे कट का ना पुलवान ताप दिखाए ये वाले याती कुरे ये वाले एक वास्तु वाला विशाल आये में लक्षण तूने ओन में देखने टा लापू दिखा दां हाथरेन प्रश्न मांगो क्यों सर वक्रता केंद्र टा ऐतिम पीला है कि ऐतिम पो देख कर वैर दी द इतना बता मेहम का तीन हो अत्तर में वक्रता केंद्र ऐतिम है दिन ने नमक पुड़ा मेहम आये अपने गाने का प्रतिबिंब लक्षण या क्या अपने गाने नहीं प्रतिबिंब लक्षण या क्या हुआ हमारा मेहम जाते को बांगा हाना मेहम उदाहरण है पामे किया नहीं अरे පැන්ඩාගේ ලක්ෂණ තුනක් ලියන්න. පැන්ඩාගේ ලක්ෂණ තුනක් ලියන්න කිව්වම අපි කියන මේක. පැන් ආ පැන්ඩාගේ ලොම් මෙහෙමයි. ඇස් මෙහෙමයි. පාද මෙහෙමයි කියලා මම කියනවා චීනේ ජීවත් වෙයි කියලා. එතකොට ඔය චීනේ ජීවත් වෙයි කියන එක ගැන කියනවාද? ආ प्रतिबिंबे सहेदने तैना सहेदने तैना प्रतिबिंबे लक्षण है आपने जिन लिए ने के इच्छन सार्थक नहीं होता नोट के दिन का दिन प्रतिबिंबे लक्षण है अर्थे एवनिया नमूद देखे वैसे क्या करना मैंने मैं कार्य तुम्हें ही देखकर तुम्हें लापू देंगे एक होता है जनरल अतिका प्रतिबिंबे लक्षण लिए ने कोटा प्रतिबिंब सहेदने का और स्थान के लिए वो देख लिया है यहाँ तक प्रतिबिंब लक्षण नहीं होता ताप तीक्त अकार तीक्त उड़ू कुरुद याती कुरुद विशाल तक उड़ा देके ने वह गलत कर लिया तेरे पास बताओ किने क्या तेरुना आदर नहीं है पुण्य क्या नहीं पुण्य क्या तेरुना सर ओ मेरे पास प्रतिबिंब तीन तरह लिया ने पा ए हजने की लक्षण लिया ने उनको दो दिया भी कुंडी तीरे के लिए कहना पुलवां द बैठे तात्त्विक दाता आत्मिक दे विशाल द कुड़ा द कर नहीं लिया अरे विशाल द कुड़ा द की लिया ने कोटा है मेरे में सांसान देने कर लिया ने वास्तु वटा वटा विशाल है ये मिलिया ने अरे राइट लाखों में प्रायोगिक तले प्रश्न या पेदीर भी मैं मेरी मकान ना अरे बोला ना रूपे देखने में जलाशय के अति ओरुआ अरे हरे हरे रूपे देखने में जलाशय के अति ओरुआ की यही बार न्यूटन दिदा हकी किलोग्राम पनाह की स्कंदे अक्षय ते मिनिसुम हाथर देने और वधुरो सिटी मिनिसुम की वर्ड में कांता होता देने की निन्ने ओ राइट केवल दस मिनट में बता और वक्त किए ना मेरे को वो पाली पाली दिए
पावी पावी तीन और वो हमने तीन बिली जमे पावी पावी तीन मैं के इन्हा मिनिस्ट्रो हाथर देने इकाई दिकाई तुनाई हाथर आए हाथर देने तीन नो हरी और वे बारह न्यूटन देदा है और वे बारह न्यूटन देदा है हरी दर इडवास से क्या ना एक मिनी एक के स्कंदे किलोग्राम पना है एक मिनी एक स्कंदे एम समान है किलोग्राम पना है मैं हाथर देने आ रही स्कंदे समान है और ना गाने तेरा चीज दिए दें मटक किया ना अब गान प्रश्न बलंद किया ना इससे लम मटक किया ना ओरुआ कुना मुका कुना पावे ना वनाल जले गिरी पावे ना वनाल मैं ओरुए बराई ओरुए सा मिनिस्ट्रो के बराई उड़ूकुरु तेरे कुमाई मना बैंड होना था समान है समान ओ अन्नहारी ओरुआ ने मैं ओरुमा वस्तुआ द्रावक या तुले गिल्ला पावे ना वनाल ने किसी अप्रमाण या पाइपले ना वना पावे ना वनाल මේ ඔරුවේ බරයි මේ ඔරුව සහ මිනිසුන්ගේ බරයි ජලය වලින් ඇති කරන උඩුගුරුතර කොයි ප්‍රමාණයෙන් ඕනද සමාන වෙන්න ඕන ඉපිලෙනවා නම් හරි ඒකට ඔරුවේ තියාගමු 1 ඔරුව මත ජලය වලින් ඇති කරන උඩුගුරුතරපුම ගණනය කරන්න ගාන හැදුවද නැද්ද ගාන හැදුවද නැද්ද මේ වල එක මිනිහ ස්කන්ධයේ එන්නා බරමයන්නේ mg වලින් නේද නේ ඇයි දරුවනේ මිනිහෙක්ගේ ස්කන්ධයේ එන්නා ඒ මිනිස්සු මිනිහගේ බරමයන්නේ මිනිහගේ බරමයන්නේ mg වලින් නේද එලා ස්කන්ධයේ කිලෝග්‍රෑම් 50යි නේද m සමානයි කිලෝග්‍රෑම් 50යි ගී සමානයි කප්පර වර්ගයේ මීටර් 10යි. එතන මේ වගේ මිනිස් කීයක් ඉන්නද පුතා? හතරක්. 1 2 3 4. මෙන්න එක මිනිහෙක්ගේ බර මේ වගේ මිනිස් ඉන්නව හතර දෙකේ. එතකොට 50 ඒවා 10ක් 500යි. 500 ඒවා හතරක් 2000යි. එහෙනම් මේ මිනිස්සු හතර දෙනාගේ බර නිව්ටන් 2000යි. තේරුණාද නැද්ද තේරුණා ළමයි එක මිනිහෙක්ගේ ස්කන්ධයේ m කීයද කිලෝග්‍රෑම් 50යි ස්කන්ධයේ හරි ස්කන්ධයේ කිලෝග්‍රෑම් 50යි ස්කන්ධයේ කිලෝග්‍රෑම් 50යි එහෙනම් එක මිනිහෙකුගේ මිනිසෙකුගේ බර සමානයි mg මිනිසෙකුගේ බර සමානයි mg එතකොට මිනිහෙකුගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 50යිනේ g කියන්නේ කප්පර වර්ගයේ මීටර් 10යිනේ එහෙනම් එක මිනිහෙකුගේ බර නිව්ටන් කීයද 500යි. දැන් මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? හත. ආ? හත.
අතකට හත දෙනෙක් ඉන්නවා එක මිලියන නිව්ටන් 500යි නම් මිනිස්සු හත දෙනාගේ බර කියන්නේ නිව්ටන් 500 හතරක් නේද ඔව් එහෙනම් මිනිස්සු හත දෙනාගේ බර කියන්නේ නිව්ටන් කී නිව්ටන් 2000 දැන් මේ බෝට්ටුවේ ඉන්නේ බර තියන්නේ බෝට් මිනිස්සුගේ විතරද නෑ එහෙනම් සම්පූර්ණ බෝට්ටුවේ බර සම්පූර්ණ බෝට්ටුවේ බර කියන්නේ බෝට්ටුවේ බරයි කියන්නේ මිනිස්සු මිනිස්සුගේ බර කියන්න ඕනේ නේද බෝට්ටුවේ බර නිව්ටන් 2000යි එකතු කිරීම මිනිස්සුගේ බර නිව්ටන් 2000යි එහෙනම් මුළු බෝට්ටුවේ බර නිව්ටන් කීයද 4000යි නේද එහෙනම් මේ සම්පූර්ණ බෝට්ටුවේ බර නිව්ටන් 4000යි එතන නිව්ටන් 4000ක් බර බෝට්ටුව ජලයේ පාවෙනවා එහෙනම් දරුවනි අපි දන්නවා පාවෙන වස්තුවක් ඉඳලා ජලයේ පාවෙන නිසා නේද ජලයේ පාවෙන නිසා ජලයේ පාවෙන නිසා කියන්නේ උඩුකුරු තෙරපුම කියන්න සමානයි කාටද බෝට්ටුවේ මුළු බර බෝට්ටුවේ මුළු බරට එහෙනම් බෝට්ටුවේ මුළු බර නිව්ටන් 4000යි ඒක සමානයි කාටද උඩුකුරු තෙරපුමට එහෙනම් උඩුකුරු තෙරපුම නිව්ටන් 4000යි තේරුණාද මේ වගේ ජලය තුළ වස්තුවක් පාවෙනවා නම් ඒ වස්තුවේ බරයි උඩුකුරු තරම මොනවා වෙන්න ඕනද සමාන වෙන්න ඕන වස්තුවක් ජලය තුළ පාවෙනවා නම් මතක තියාගන්න මෙන්න මේවායි මයික් කරලා නැහැ බලගේ මේවායි කරලා නැහැ පළවෙනි වාරයම එකක්වත් අයින් කරලා නැහැ දැන් බලන්න තියෙනවා බෝට්ටුවේ මේ බලන්න බෝට්ටුවේ බරයි උඩුකුරු තෙරපුමයි මොනවා වෙන්න ඕනද ජලයේ පාවෙන නිසා බෝට්ටුවේ මුළු බර උඩුකුරු තෙරපුමට සමාන වෙන්න ඕන. හොඳයි බල කියන්න. උඩුකුරු තෙරපුමට වඩා බෝට්ටුවේ බර වැඩි උඩ මොකද වෙන්නේ? ඉලෙනවා. උඩුකුරු තෙරපුමට වඩා බෝට්ටුවේ බර වැඩි උඩ මොකද වෙන්නේ? බෝට්ටුව ඉලෙනවා. හරි දැන් අපි එනම් මුළු බෝට්ටුවේ බර හොයන්න ඕනේ නේද? ඔව් සර්. මුළු බෝට්ටුවේ බර කියන්නේ බෝට්ටුවේ බරයි ඒ බෝට්ටුවේ ඉන්න මිනිස්සුන්ගේ බරේ එකතුව නේද? ඔව් ඔව්. ඔව්. අපිට බෝට්ටුවේ බර දීලා තියෙන නිව්ටන් 2000යි කියන්නේ. ඒක හදන්න දෙයක් නෑ. එහෙනම් අපි දැන් හොයන්න ඕන මුළු බෝට්ටුවේ බර හොයන්න නම් මිනිස්සු හතර දෙනාගේ බර හොයන්න ඕන. එක මිනිහෙක්ගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 50යි නම් එක මිනිහෙක්ගේ බර හොයන්නේ mg වලින්නේ. මේක දන්නත් වැඩක් නැහැ. ඒක ඉම්පැක්ට් කළ වැඩක් නැහැ. ස්කන්ධය දන්නවා නම් බර හොයන සමීකරණ දන්නේ නැද්ද? බර සමාන mg. ඒ එක මිනිහෙක්ගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 50යි g කියන්නේ ගුරුත්වාකර්ෂණයේ 10යි 50 ගුණ කිරීම 10 කියන්නේ 500යි. එහෙනම් මේ බෝට්ටුවේ ඉන්න එක මිනිහෙක් නිව්ටන් 500ක් බරයි. ඒ වගේ මිනිස්සු කීයක් ඉන්නවද? හතර දෙනෙක්. එහෙනම් නිව්ටන් 500 ගුණ කරනවා හතරෙන් අන්න එතකොට එනවා බෝට්ටුවේ ඉන්න මිනිස්සු හතර දෙනාගේ බර. ස්කන්ධනේ බර එන්නේ. දැන් එහෙනම් බෝට්ටුවේ මුළු බර කියන්නේ
බෝට්ටුවේ වර නිව්ටන් 2006 මිනිස්සුන්ගේ වර නිව්ටන් 2006 එකතු කරා වෙනවා මුළු බෝට්ටුවේ වර මුළු බෝට්ටුවේ වර එතන මේක ජලයේ පාවෙන හින්දා බෝට්ටුවේ මුළු බර කාට සමාන වෙන්න ඕනද උඩු කුරු තරමට සමාන වෙන්න ඕනද එහෙනම් බෝට්ටුවේ මුළු බර නිව්ටන් 4000යි නම් උඩු කුරු තරම නිව්ටන් කීයද 4000යි තේරුම් නැද්ද පුතා තේරුණා ආ ඒක ඒක වැරදි ඒක වැරදි හරි නේද රයිට් එතකොට දැන් මේ මට කියන්නේ 4000ක්වත් හිටියේ උත්තරේ උත්තරේ 4000ක්වත් හිටියේ මට කියලා දැම්මට ඒතර මේකට පුතා ලකුණු දුන්නේ කීයද දන්නවද ලකුණු දෙන්නේ මේ මුළු ගාන ලකුණු 2යි හම්බෙන්නේ ඒ ලකුණු මෙන්න මෙහෙමයි බෙදෙන්නේ මෙන්න මෙතන මිනිස්සු හතර දෙනාගේ බාරමල් තියනවා නම් ලකුණු එකක් දාන්න අවසාන උත්තරේ උඩු කුරු දෙකක් නිව්ටන් 4000යි තියනවා නම් තව ලකුණු එකක් දාන්න ලකුණු දෙකක් හම්බ වෙනවා ඔන්න 7 වෙනි ප්‍රශ්නේ B කොටසේ පළවෙනි එකේ උත්තරේ 2 ඊයට අවස්ථාවේදී ජලයේ පුර සෙන්ටිමීටර 40ක් ගිලී පවතී නම් ඔරුවේ පතුලේ ලක්ෂයක් මත ජලයේ මගින් ඇති කරන පීඩනය ගණනය කරන්න මේක බලන්නද මම පාස් හරි දැන් දැන් බලන්න ලස්සන ගානක් නේ ලස්සන ගානක් හොඳ ගානක් ප්‍රායෝගික ගානක් හරි මේ බලන්න මොකද මේ මොහොතව හොරේ තියෙන්නේ රෝම තියෙන්නේ මේක දිල්ල කියනවලු ජල පුෂ්පයේ ඉඳන් සෙන්ටිමීටර් 40ක් මම මෙන්න මේ මෙන්න මෙහෙම තියෙනවා මේ මේ ගිලිච්ච ප්‍රමාණය සෙන්ටිමීටර් 40යි දැන් අහනවා මෙන්න මේ සෙන්ටිමීටර් 40ක් ලක්ෂයේ මත ඇති වෙන ජලයේ මගින් ඇති වෙන ද්‍රව පීඩනය කොච්චරද කියේ ඔයාලා මතක ඇති ද්‍රව පීඩනය සමානයි h rho v ද්‍රව පීඩනය ගණනය කරන්නේ h rho g සමීකරණයෙන් දැන් h කියන h සෙන්ටිමීටර් 40යි හැබැයි දැන් ඔනේ මෙතන සෙන්ටිමීටර් වලින් නෙමෙයි මේ සමීකරණය දාන්න මොනවාද මීටර් මීටර් වල එහෙනම් සෙන්ටිමීටර් මීටර් කරන්නේ කොහොමද cm බෙදන්න cm බෙදන්න ඕනේ එහෙනම් h කියන්නේ 40 බෙදීම 100 ඔන්න මීටර් රෝ රෝ ජලයේ ඝනත්වය කීයද 10යි ඔව් මීටරේට කිලෝග්‍රෑම් 10යි ඝන මීටර කිලෝග්‍රෑම් 10යි ගුණ කිරීම g තප්පර වර්ගයක මීටර් 10යි දැන් අපි සිදු කරමු මේ බිඳුවට මේ බිඳුව ගැටෙනවානේ මේ බිඳුවට මේ බිඳුව ගැටෙනවා උත්තරය කීයද පැස්කල් 4000යි උත්තරය ආවද උත්තරය ආවද ඔව් සර් ඔව් මෙතන වර්ග මීටර නිව්ටන් 4000යි කියලා දැම්ම පිළිගන්නවා පැස්කල් වෙනුවට කවර දාතුනොත් වර්ග මීටරේ නිව්ටන් කියලා එකමක් නැහැ මේකේ ලකුණු දෙකක් හම් වෙනවා මෙන්න මේ පියවර දෙකෙන් මේ බලන්න මේ පියවර හෝ මේ පියවර උත්තරේ තියෙනවා නම් ලකුණු එකක් දාන්න දෙකම ඕනේ දෙකෙන් එකක් තියෙනවා නම් එකයි හැබැයි දෙකම තිබ්බට ලකුණු දෙකක් දාන්නෙත් නැහැ මේකට හෝ මේකට එකක් අවසාන උත්තරේ ඒක ටිකක් දෙක තියෙනවා නම් තව ලකුණු එකක් ලකුණු දෙකයි ලකුණු දෙකයි තුන්වෙනි එක මෙම ඔරුව ජලාශයේ යම් ස්ථානයක සිට ඉවුර දක්වා සරල රේඛීය මාර්ගයක ගමන් කරයි ඔරුවේ ගමනට ගත වූ කාලය මිනිත්තු 5ක් හා ඔරුවේ සාමාන්‍ය වේගයේ තප්පරයට මීටර 2ක් ඔරුව ගමන් කළ දුර කොපමණද ඔබට මතකද සාමාන්‍ය වේගයේ හොයන හැටි සාමාන්‍ය වේගිනු තවරමත් කිව්වා මොකද්ද මම කිව්වා පාඩමේදී
सामान्य वेग समीकरण सामान्य वेग මේක අපි අදාලේ තුමින් ගන්නද ඕ සාමාන්‍ය වේගයේ සමානයි ඕ දුර බෙදීම කාලය ඕ ගමන් කළ මුළු දුර බෙදීම ගත වූ කාලය මුළු කාලය ඕ ගත වූ මුළු කාලය ගමන් කරපු මුළු දුර බෙදන්න ඕන ගත වූ මුළු කාලය දැන් මේ ගානේ සාමාන්‍ය වේගය අපිට දීලා කියලා කීයද තප්පර මීටර දෙකයි ගමන් කළ මුළු දුර දිනනේ ඒක අපි මේ x කියලා ගතෝ කාලය කියලා දෙන්න තප්පර පහක් මිනිත් පහක් මිනිත්තු පහ මිනිත්තු පහයි මිනිත්තු පහයි කියන තප්පර කීයද 300 ඒ උදා මිනිත්තු තප්පර 60යි නේ එහෙනම් මිනිත්තු පහයි කියන්නේ 60 ව 5 තප්පර 300යි දැන් අපි මොළිය වට මෙතන තියෙන කීයද එක දැන් අපි මොකද කරන්නේ හරස් ගුණිතය x ගුණ කිරීම එකයි කියන්නේ x 300 ගුණ කිරීම දෙකයි කියන්නේ 600යි එහෙනම් ගමන් කළ දුර මීටර් 600යි හරිද පුතා හරිද හරි සර් ඔව් මේකේ මෙන්න මේ පියවර හෝ මේ සමීකරණය හෝ මෙන්න මේ පියවර තියෙනවා නම් ඒ දෙකෙන් එකට එක ලකුණක් දාන්න මේ සමීකරණය තිබ්බත් හරි නැත්නම් මෙන්න මේ පියවර තිබ්බත් හරි අවසාන උත්තරේ මීටර කියලා තියෙන්න ඕන ලකුණු එකයි ලකුණු දෙකයි හරි ඔයත් කතා කරේ 7 වෙනි ප්‍රශ්නේ b කොටසේ 3 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස 4 ඔරුව ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කළේ සලකා ඔරුවේ චලිතය දදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳින්න. හරි අපෙන් අහන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරය. හැබැයි ගිහින් තියෙන්නේ ඒකාකාර ප්‍රවේගයකින්. ඒකාකාර ප්‍රවේගයකින් බලන්න. ඒ මැසේජ් එක ආයලා නේද? ඒ මැසේජ් එක ආයලා නේද? අකුරු මොනවද හදා ගන්න එක? මොකද අකුරු? දාන්න දාන්න දාන්න. ඒ මැසේජ් එක දාන්න මම බලා ගන්න මොකද කිව්වේ කියලා. මම බෝඩ් එකේ මැද්දට හැරිලා ඉති මැසේජ් එවන්න බව කිව්ව ගන්න බෑනේ. මොකද මට ඒ අකුරු පැහැදිලි නැද්ද? අකුරු පැහැදිලි නැද්ද? පැහැදිලි සර්. ඔරෙන් මොකද මැසේජ් එක කිව්වා මේ අපු මොකද ප්‍රශ්න කියලා දී ප්‍රශ්න අහන්න කියලා නේද හරි? හරි. B කොටසේ 4 වෙනි ප්‍රශ්නේ අපි හදන්න යන්නේ. ඔයාලට මතක ඇති ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරනවා නම් විස්ථාපන කාල ප්‍රස්ථාරයේ හැඩය මතකයිද? මේ බලන්න. විස්ථාපන කාල ප්‍රස්ථාරයක් නම් ඒකේ මෙන්න මේ අක්ෂ දෙක ලකුණකට තියෙන්න ඕන. මේ අක්ෂයේ කාලය දාන තප්පර මේ අක්ෂේ නම් කරලා තියෙන ඕන විස්ථාපනය ඒක දාලා තියෙනවා මීටර වලින් මේක බිඳුව ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා නම් දරුවනේ විස්ථාපන කාල ප්‍රස්ථාරය හැදේ මෙන්න මේ හැදේ තියෙන්න ඕන මතකද ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා නම් මෙන්න මේ වගේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් දැනෙන්න ඕන. ආවද උත්තරේ අන්දද හරියට? කලින් තිබිච්ච උනන්දුව කතා කරන කිසි දෙයක් දැන් නැහැ. හරි? රයිට්? මේ බලන්න. මෙන්න මේ අක්ෂයේ ලකුණු කරලා තියෙනවා නම් කාලය කියලා. මේ අක්ෂයේ විස්ථාපනයේ කියලා ලකුණු කරලා තියෙනවා නම් ලකුණු එකක් දාන්න එක ලකුණක්. එක ලකුණක්. හරි මෙන්න මේ ප්‍රස්ථාරයේ හැඩය හරිනම් තව ලකුණු එකක් දාන්න ප්‍රස්ථාරයේ හැඩයක් හරින ලකුණු එකක් දාන්න ඉවරද
හරි 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 ගන්න C කොටස C C C තරංග යාන්ත්‍රික හා විද්‍යුත් චුම්බක ලෙස වර්ගීකරණය කෙරෙන්නේ කුමන ලක්ෂණයේ පදනම් කරගෙනද තරංගයක් ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍ය වීම හා නොවීම අන්න හරි පුතා හරි අගේ අඳා තිබට කියන්නේ කොයි විදිහ යවන්නේ ආ මේකද අමාරු කමන්නේ අගේ අඳා තුන තවත් හොඳයි ප්‍රස්තාරයේ අගේ අඳා තුන තවත් හොඳයි මේකේ සාමාන්‍ය ප්‍රස්තාරය බලාපොරොත්තු වෙනින්ද මේ ප්‍රමාණය හොඳට නැහැ හරි රයිට් අහගන්න අන්න ඔයා කිව්වා හරි තරංග බෙදෙනවා යාන්ත්‍රික ශක්තිය හා චුම්බක ශක්තිය කොටස් දෙකකට විද්‍යුත් චුම්බක තරංග බෙදුවා හරි ඒ බෙදීමකට පුතා පදනම කරගන්නේ තරංගයක් ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍යද නැද්ද කියන එක. ඒක හරිනම් ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍යද නැද්ද? එහෙම නැත්නම් සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍යද නැද්ද? ඒ උත්තරේ දිනන ලකුණු දෙකක් දාන්න. ලකුණු දෙකක් දාන්න. ඒ උත්තරය කියන්නේ ගමන් කිරීමට එහෙම නැත්නම් සම්ප්‍රේෂණය වීමට ගමන් කිරීම කියලා තිබ්බත් කමක් නැහැ නැත්නම් සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍යද නැද්ද සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍යද නැද්ද යන්න මතයි එහෙම කියනවා නම් ලකුණු දෙකක් දාන්න හරි ඊළඟට C කොටසේ 2 C වල 2 හත්වෙනි ප්‍රශ්නේ A වලයි B වලයි C කොටසේ දෙවෙනි ප්‍රශ්නේ තරංගයක විස්තරයේ මත රඳා පවතින ධ්වනි ලාක්ෂණිකයේ කුමක්ද පුරවන්න කියන්නේ විස්තරයේ හඩේ සැර හඩේ සැර එහෙම නැත්නම් තවත් දෙයක් උගුර කියනවා විපුලතාවය කියලා කියනවා විපුලතාවය කියලා කියනවා ලකුණු 1යි 1 ලකුණයි අහන ප්‍රශ්නේ B කලින් දෙනවද බලුදා C එකේ පළවෙනි එක ලකුණු කීයක් දෙනවද D එකේ C එකේ පළවෙනි එකටද 2යි සම්ප්‍රේෂණ මාධ්‍යයක් අවශ්‍යද නැද්ද යන එක ලකුණු 2යි දෙවෙනි එකට තරංගයේ විස්තරයේ මතරදා පවතින ලාක්ෂණිකේ නහන්නේ හඩේ සැල නැත්නම් විපුලතාවය ඒකට ලකුණු 1යි D D රත්කල ද්‍රවයක උෂ්ණත්වය රසදී උෂ්ණත්වමානයෙන් මැනගත හැකිය 1 ද්‍රවයක උෂ්ණත්වයේ මැනීම සඳහා උෂ්ණත්වමානයේ බල්බය ද්‍රවයේ තුල ගිල්වයි එවිට ද්‍රවයේ සිට උෂ්ණත්වමාන බල්බය හරහා රසදිය වෙත තාපයේ ගමන් කරන්නේ කුමන ආකාරයකද මඩ කියන්නේ තාපයේ ගමන් කරන ක්‍රම තුන මොනවාද සන්නයනය සංවහනය විකිරණය ආ සන්නයනය සංවහනය සහ විකිරණය ඔතන උෂ්ණත්වමානයේ බල්බයේ තුලට තාපයේ ගමන් කරන්නේ සන්නයනයේද සංවහනයේද විකිරණයේද පුතා උතන සංවහණයෙන් වෙන්න පුළුවන්ද බැරි උතන තාපේ ගමන් කරන්නේ සන්නයනේ ලකුණු 1යි ලකුණු 1යි උෂ්ණත්වමානයක් සඳහා රසදිය භාවිත කරන්නේ රසදියවල කුමන ලක්ෂණේ නිසාද කියන්නේ සර් D එකේ එක දන් කියන්න කොයි D එකේ පළවෙනි එකට උත්තරේ සන්නයනේ සන්නයනේ ලකුණු 1යි සන්නයනේ D එකේ දෙවෙනි එක අහන්නේ උෂ්ණත්වමාන සඳහා රසදිය භාවිත කරන්නේ රසදිය සතු කුමන ලක්ෂණයේ මතද මම මෝට් එකේ ලක්ෂණ තුනක් දීලා තියෙනවා උෂ්ණත්වයේ සමග ප්‍රසාරණ ඒකාකාර වේ ආ ප්‍රසාරණ ඒකාකාර වේ ආය
රසදිය හොඳින් තාපයේ සන්නයනය කිරීම ආන්නාරේ රසදිය තුලින් තාපයේ හොඳින් සන්නයනය වීම තව එකක් දුන්නා ලස්සන එකක් පුළුල් උෂ්ණත්ව පරාසයක් තුල රසදිය ද්‍රවයක් ලෙස තියෙනවා ආන්නාරේ පුළුල් උෂ්ණත්ව පරාසයක් තුල රසදිය ද්‍රවයක් වශයෙන් පැවතීම ඔන්න ඔය කරුණු තුනි බලන්න උෂ්ණත්වයේ සමග ප්‍රසාරණයේ ඒකාකාර වීම තාපය වලින් සන්නයනය කිරීම ඊළඟ පුළුල් උෂ්ණත්ව පරාසයක් තුළ රසදිය ද්‍රවයක් ලෙස පැවතීම කියන කරුණු තුනේ ඕනම කාරණයකට ලකුණු එකක් දාන්න ලකුණු එකක් දාන්න හරි දැන් බලන්න පුතා එක එක දිග වෙලයි රයිට් එක තුනක් දැක්කල ඉතුරු කරලා යනවා පිළි පිළි उष्ण රසදිය උෂ්ණත්වමානද රසදියයි පාවිච්චි කරන්නේ කියන එකනේ එකක් තමයි උෂ්ණත්වයේ සමග රසදියවල ප්‍රසාරණ ඒකාකාර වීම දෙවෙනි එක තාපය වලින් සන්නයනය කිරීම අනිත් එක තමයි පුළුල් උෂ්ණත්ව පරාසයක් තුළ රසදිය ද්‍රවයක් ලෙස පැවතීම ඔය කියන එකෙන් ඕනම එකකට ලකුණු එකක් දා ගන්න ඉවරද ඉවරද अरे दावतराई होता है देखा फिर दा अवसान लगने धादा लोड दो मारे अदावसान लगने धादा लोड इंदा तंगा दान्ने इक्मनी दान्ने और इक्मनी दान्ने मैं कहती है ना वहाँ व्यू का तो अपना प्रश्न है पिटू अंक हाई पिटू एक मिनट गाने वीरू का तरह प्रश्न आती है अभी तरह तरह एक हाई पिटू पलवे प्रश्न तत्काल उत्तर लिया हाई वेरी प्रश्न एक मिनट हाई वेरी प्रश्न उत्तर लिया तत्काल हाई वेरी पिटू थी ना एक और से पलवे प्रश्न एक मिनट लिया
इवर ओह करना पड़ेगा ओह करना पड़ेगा मैं के मैंने मेडिक कर लेना है मैंने मेडिक के लेना है अब ये एका चित्र करना पड़ेगा एका चित्र करना पड़ेगा मैंने मैं चैप्टर कर लेना है ये चैप्टर तंग कीप या इकतरा क्या हम इकतरा लिया नहीं है पहले एक प्रश्न के कोमा इन्ने चित्र लिया नहीं जैव पर पारवा संबंध के लिए नहीं मुल्टी के लिए ना पुरवा प्रश्न जैवगोल पाठ संबंध प्रश्न अमन रटा की ඒ ප්‍රශ්නවල රටාවලින් එක ක්‍රමයක් තමයි මෙන්න මේ තියෙන්නේ. අපි ඒක පුරුදු වෙන්න ඕන. මේකට අපි කියන්නේ විද්‍යාත්මක ක්‍රමය. හරි? ඒ කොටසේ බලන්න රනිල් ශාක වගා කිරීමෙන් භූමියේ සාරවත් වේ යන ප්‍රකාශයේ
සත්‍ය අසත්‍යතාවයේ පරීක්ෂා කිරීමට ශිෂ්‍ය කණ්ඩායමකට පැවරින් ශිෂ්‍ය කණ්ඩායම පහත ආකාරයට ක්‍රියාකාරකම් සලසුමක් ක්‍රියාත්මක කර නැවත නම් වන ලදි. ඔකේ බලන්න පළවෙනි ප්‍රකාශ කරන රනිල ශාක වගා කිරීමෙන් භූමිය සාරවත් වේ. මේ තමයි අපි ගොඩනගා ගන්න කාරණේ. කියන්නේ මේ කාරණේ පරීක්ෂා කරන්න තමයි යන්නේ. හරි රනිල ශාක වගා කිරීමෙන් භූමිය සාරවත් වේ කියන කාරණේ තමයි මේ පරීක්ෂා කරන්න යන්නේ. හරි ඒක පරීක්ෂා කරන්න පාවිච්චි කරලා දෙනවා මෙන්න මේ පරීක්ෂණය මේ බලන්න. වර්ගඵලය හා පාංශ සාධක සමාන භූමි දෙකක් තෝරා ගැනීම. අන්න භූමීන් දෙකක් තෝරගත්තා. බලන්න මේ භූමි දෙකේ පරිසර සාධක සමානයි. පරිසර සාධක සමානයි. ඊට පස්සේ කියනවා වර්ගඵලය සමානයි. මේ භූමි දෙකේ පරිසර සාධක සමානයි, පාංශු සාධක සමානයි, වර්ගඵලය සමානයි. එක් භූමියක සෝයා කෝංච ශාකද අනෙක් භූමියේ බඩීරි කුද වදා කරන ලද්දා. මේකේ වදා කරනවා සෝයා කෝංචි, මේකේ වදා කරනවා බඩීරි. හරි එක් ශාකකාණ්ඩ දෙකටම වර්ධනය වීමට අවශ්‍ය සාධක සමානව සැපයි. දැන් මේකට දාන්නේ දාන ජලයේ ප්‍රමාණ සමානයි. පෝරලා පෝර සමානයි. ඔක්කොම සමානව දෙකටම දීලා තියෙනවා. දෙකටම ලබා දීලා තියෙනවා. අස්සන නෙලා ගැනීමෙන් පසු භූමි දෙකේම ඉතිරි වූ භෝග ශේෂ පසට යට කිරීම. අන්න බලන්න. අස්සන ගත්තට පස්සේ මේ භූමි දෙකේම තියෙන ඉතිරි වෙන ඒවා පස්වලට යට කරනවා. දැන් මේ භූමිය කරකලා මේ කුලිය යට කරනවා. පියවර දෙක භූමි දෙකේ පස යලිස සකස් කර කොළදෝව වදා කිරීම. දැන් බලන්න ඊට පස්සේ දෙකේම වදා කරන්නේ කොළදෝව. මේකත් කොළදෝව. වර්ධනයට අවශ්‍ය සාධක සමානව සැපයීම. දැන් කොළදෝව වලට දෙකම දාන ජලය පොහොර ඔක්කොම හිරුවෙලිය ඔක්කොම සමානව ලැබෙන්න කලස් අතු. පියවර තුන සමාන කාලයකට පසු ශාකවල වර්ධනය සැසඳීම. එතන මේ සෝයා බෝන්ජ් කියන්නේ රළු කුලේ ශාකයක්, බඩිරු කියන්නේ රළු කුලේ නොවන ශාකයක්. මේකේ බඩිරු වගා කරා, මේකේ රළු ශාක වගා කරා. ඒකෙන් පස්සේ දෙකේම කොළගෝව වගා කරා. කිසියම් කාලයක් පස්සේ වැඩියෙන් හොඳට කොළගෝව හැදිලා තියෙන්නේ මේ භූමි දෙකෙන් මොන භූමියෙන්ද කියලා පරීක්ෂා කරා. මෙන්න මේ වගේ පරීක්ෂණ වලට නමක් කියනවා. දන්න කෙනෙක් කියන්න. මේ වගේ පරීක්ෂණ වලට නමක් කියන මොකද්ද? පාලක පරීක්ෂණ. ඕ වන්න හරි. කන්ට්‍රෝල්ඩ් එක්ස්පෙරිමන්ට්. අතර බදායිගේ පාලක නෙවෙයි පාලිත පරීක්ෂාව. පාලිත පරීක්ෂාව. ඒ පාලිත පරීක්ෂාවේ අපි පරීක්ෂා කරන සාධකයේ හැර යොදා ගන්න අනිසාද අනිත් පරීක්ෂාවට අපි කියනවා පාලක පරීක්ෂණය කියලා. මේකේ රළු කුලේ ශාකනේ වදා කරන්නේ. රළු කුලේ නොවන ශාක පෙරටල තියනවා නේද? ආ මේක පාලකය. මේක පාලකය. මේක පරීක්ෂණය. එක්ස්පෙරිමන්ටල් කන්ට්‍රෝල් එක්ස්පෙරිමන්ට්. මේ දෙකෙන් එකතුව තමයි කන්ට්‍රෝල්ඩ් එක්ස්පෙරිමන්ට් ඒවා පාලිත පරීක්ෂණය. මේවා විභාග වෙනවා. එක පියවර දෙකේදී භූමි දෙකටම සමානව ලබා දිය යුතු සාධක දෙකක් ලියන්න. දෙවෙනි පියවරේදී කරේ මොකද්ද? දෙකේම කොළගෝව හදුවනේ. ආ මේ ඒ කොළගෝව හදලා මේ දෙකටම සමානව දෙන්න ඕන මොනවද කියලා අපි ගණන් ගන්න. ජලය තමයි ජලය දෙකටම සමානව ජලය දෙන්න ඕන. තව දෙකටම එක සමානව ආලෝකය ලැබෙන්න සලස්වන්න ඕන. ඊළඟට මේ දෙකේම හිටවන්න ඕන පැල සංඛ්‍යාව සමාන වෙන්න ඕන. පැල සංඛ්‍යාව සමාන වෙන්න ඕන. මේකේ පැල 50යි මේකේ පැල 30යි මොනවා කියන්නේ? දෙකේම සමාන පැල සංඛ්‍යාවක් හිටවන්න ඕන. ඊළඟට පොහොර දානවා නම් පොහොර සමානව දාන්න ඕන. අපි මේ පොහොර දාන්න යන්න ඕනේ නැහැ. හිතනවද?
අයි බලන්න රළු පුලේක බලන්න යන්නේ ඒ හිත පොරන දවල් කමක් නැහැ ජලය ආලෝකය පැල සංඛ්‍යාව සමාන වෙන්න ඕන හරි මේ සාධක තුනේ සාධක දෙකක් තියෙනවා නම් ලකුණු දෙකක් දාන්න ලකුණු දෙකක් හිරවිලි හරි කමක් නැහැ හරි හිරවිලි හරි හිරවිලි හරි පිළිගන්න දෙක දෙවෙනි කොටස පියවර තුනේදී ශාකවල වර්ධනයේ සැසඳීමට තෝරාගත හැකි නිර්ණායකයක් සඳහන් කරන්න. දැන් පියවර තුනේදී කොළඹෝවා හොඳට වර්ධනයේ සංසන්දනය කරන්න ඕන. මේකට වඩා මේක හොඳින් වර්ධනය වෙලාද? එහෙම සංසන්දනය කරන්න ගන්න පුළුවන් නිර්ණායකයක්. කොළඹෝවා ශාකවල මොකද්ද බලන්න පුළුවන්? අපිට පුළුවන්වද වෙරිදු ශාකවල කුස බලන්න පුළුවන් අන්න හරි ශාකවල කුස බලන්න පුළුවන් පළවීමේ ප්‍රතිශතය ගන්න බෑ පුතා මේක වර්ධනය කරන්න යන්නේ ප්‍රරෝමණය නෙවෙයි ප්‍රරෝමණය වලම පළවීමේ ප්‍රතිශතය බලන්න පුළුවන් මේ බලන්න වර්ධනයනේ ඒක ගන්න බෑ ඒක ගන්න බෑ තව එකක් කියන්න අයිදර්මනේ කොළඹෝවා ශාකවල පත්ව සංඛ්‍යාව බලන්න පුළුවන් නේද මේ කොළඹෝවා පත්ව කීයද මේකේ පත්ව කීයද බලන්න පුළුවන් නේද තව පුළුවන් පත්වවල ප්‍රමාණය පත්වවල ප්‍රමාණය බලන්න පුළුවන් තව මොනවද තියෙනවද නැහැ පළදාව කොළඹෝවනේ 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 පුතා එතකොට ගෝව ගෙඩියක් නෙන්නේ නේද? පත්‍රවල ස්වභාවය පත්‍රවල ස්වභාවය කිව්වොත් කොහොමද ගන්න ස්වභාවය කියන්නේ? වර්ණයේද, දිගද, පළලද ස්වභාවය කියලා බෑ. ස්වභාවය කියලා බෑ. අර පළදාවක් ගන්න බෑ. කොළඹවල පළදාවක් ගන්න. එන ගෝව ගෙඩිය ප්‍රමාණය ගන්න ඕනේ. නේ? නෑ 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 වෘද්ධිමානයක් භාවිතා කරන්න බෑ භාවිතා කරන උපකරණය නෙවෙයි අහන්නේ නිර්ණායකයක් අහන්නේ නිර්ණායකයක් එක්කෝ ශාකේ උස බලන්න පුළුවන් මේකේ උසයි පත්ත සංඛ්‍යා බලන්න පුළුවන් එහෙම නැත්නම් පත්තවල ප්‍රමාණය බලන්න පුළුවන් මේක තමයි ඉන්නේ හරි මේ තුනෙන් ඕනම එකට ලකුණු එකක් දාන්න තුන ඉහත ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවයේ පරීක්ෂා කිරීමට සිදු කළ හැකි ක්‍රියාකාරකම් ප්‍රමාණවත් වේද ප්‍රමාණවත්ද නැද්ද දැන් මේ පරීක්ෂාවට මේ කරන පරීක්ෂණය ප්‍රමාණවත්ද නැද්ද ප්‍රමාණවත් වේ කියලා කිව්වොත් ඒත් ලකුණක් දාන්න ප්‍රමාණවත් නොවේ කියලා කිව්වොත් ඒත් ලකුණක් දාන්න ප්‍රමාණවත් වේ කියලා තිබුණොත් ඒත් ලකුණක් දාන්න ප්‍රමාණවත් නොවේ කියලා තිබුණොත් ඒත් ලකුණක් දාන්න ඒත් ලකුණක් දාන්න හරි හැබැයි ඊට පස්සේ හතරවෙනි උත්තරේ ලියනකොට ප්‍රමාණවත් වේ කියලා ලිව්වා නම් ඒකට හේතුව ලියන්න ඕන ප්‍රමාණවත් නොවේ කියලා ලිව්වා නම් ඒකට හේතුව ලියන්න ඕන හරි නියදී දෙක දෙකක් තියෙනවා. එතන නියදි දෙක පරීක්ෂා කර තීරණයකට එන්න පුළුවන් නේද? මෙයාගේ කොළඹෝවා ශාකයි මේකේ කොළඹෝවා ශාකයි දෙක සංසන්දනය කළා නිගමනය කරන්න පුළුවන් නේද? නේද? ඕ ඒ හින්දා ප්‍රමාණවත් කියලා අපි කියනවා ඒ හින්දා ප්‍රමාණවත් කියලා කියනවා
නියත් ප්‍රමාණවත් කියලා කියන අපි කියන්න පුළුවන් නියදිත එක පරීක්ෂා කර තීරණයකට එළඹිය හැකි නිසා ප්‍රමාණවත් වේ. එහෙම කියලා තියෙනවා නම් ලකු එකක් දාන්න. හරි? හරි? නිය ප්‍රමාණවත් නොවේ කියලා කියන්න පුළුවන් කාරණේ මෙන්න මෙහෙම. දැන් මෙතන නියදි දෙකයි නියදි දෙකක් පමණක් පරීක්ෂා කර නිගමනයකට එළඹිය නොහැකි කියලා කාරණේ කියනවා ප්‍රමාණවත් නොවේ කියලා. දෙකක් විතරක් නැහැ. තව තිබෙනවා හොඳයි කියලා. එහෙනම් ප්‍රමාණවත් වේ කියලා ලිව්වොත් ඒ ඇයි කියන්න පුළුවන් නියදි දෙක සංසන්දනය කර තීරණයකට එළඹිය හැකි නිසා ප්‍රමාණවත් වේ කියලා කියනවා. ප්‍රමාණවත් නොවේ කියලා කවුරු හරි කියනවා නම් ඒකට හේතුව තමයි නියදි දෙකක් පමණක් ප්‍රමාණවත් නැහැ තීරණයක් ගන්න බදි. අන්නේ උත්තර දෙක මං හිතලා ලියලා නැති වෙන්න ඕන. ලියලා නැති වෙන්න. හරි? කවුරු ලියලා තියනවද ඒක? නැහැනේ. දැන් මේ ඕවා මේ පොතේ පතේ නැහැ. ඔය ප්‍රශ්න ලියලා මුරු වෙන්න ඕන. ප්‍රශ්න ලියලා මුරු වෙන්න ඕන. ඒකයි ප්‍රශ්න පත්‍රෙ උත්තර ලියන්නේ. දැන් ඔය ඔය ක්ලාස් එකෙන් නැති හැට මට කරන්න දෙයක් නැහැ. හරි? මේවා පොත්වල ගණන් නැහැ. ප්‍රශ්න පත්‍ර කරලා කරලා මුරු වෙන්න ඕන. මෙවැනි විද්‍යාත්මක ක්‍රමේ පරීක්ෂා. විද්‍යාත්මක පරීක්ෂා. පාඩක පරීක්ෂා. හරි? රයිට්. ඔව්. පාලක පරීක්ෂාවල් දෙක පරිතින් පාලක පරීක්ෂාවක් කියන කියන පාලක පරීක්ෂාවක් පාලක පරීක්ෂාවල් ලෙස සකස් කර ගැනීම නිසා ප්‍රමාණවත් වේ. ඔය එක කර එක හරි එක හරි එක නියදි දෙකක් කියන තමයි කියන්නේ. හරි? ගෝවා පළමල වෙනසක් දැකිය හැකි නිසා නෑ නෑ. ඒක බෑ. හරි ඒක කියන්නේ බෑ. පාලක පරීක්ෂණයක් කරලා තියෙනවා සංසන්දනාත්මක නිගමන ගන්න ඉඳලා ප්‍රමාණවත් කියලා කියන්න පුළුවන්. ඒක හරි. ප්‍රමාණවත් නෑ කියන කෙනෙක්ට කියන්න පුළුවන් නියදි දෙකක් පමණක් මදි තවත් නියදි කිහිපයක් පරීක්ෂා කරන්න ඕනේ කියලා කාට හරි කියන්න ප්‍රමාණවත් නැහැ කියලා කියන්නත් පුළුවන්. ලකුණු එකයි කොහොමද දෙකට හම්බ වෙන්නේ. B රූපේ දක්වා ඇත්තේ වායුගෝලයේ ස්වභාවික වායු තුනක ක්ෂේත්‍රීකරණය වන ආකාරය. ඒ වායු තුන ABC කියන නම් කරලා තියෙනවා. හොඳට බලන්න. මේක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ළමින් ටික කල්පනා කරලා උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. එතකොට A කියන මේකේ ශාකයි සතුනේ. ශාකයි සතුනේ. A කියන වායුව B කියන වායුව C කියන වායුව ජීවී ලබා ගන්නවා. ඒ වගේම ජීවීන් විසින් A වායුව B වායුව C වායුව වායුගෝලයට පිට කරනවා. එහා පැත්තේ වගුවට යනවා. දැන් වගුව පුරවන්න කියලා කියන්නේ. මේකේ තියෙන්නේ වායුවේ නම. මේකේ තියෙන්නේ වායුගෝලෙන් ඒ වායුව ඉවත් කරන ජීවී කාණ්ඩය. මේකේ තියෙන්නේ වායු ගෝලයට ඒ වායුව එකතු කරන ජීවී කාණ්ඩය. හොඳ ප්‍රශ්නයක්. දැන් ඒ කියන වායුව මෙන්න ඒ කියන වායුව මේ ඒ කියන වායුව වායු ගෝලයට එකතු කරනවා නයිට්‍රිහාරි බැක්ටීරියා. හරි? ඒක තේරෙන්නේ නැහැ කියන්නකො. හරි? නයිට්‍රිහාරි බැක්ටීරියා විසින් එකතු කරන වායු ගෝලයට එකතු කරන වායුව මොකද්ද? ඒකෙම උත්තරේ තියෙනවා. උත්තරේ. නයිට්‍රජන්. එහෙනම් ඒ කියන වායුව මොකද්ද? නයිට්‍රජන්. 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 මම කියන්න නයිට්‍රජන් කියන වායුව වායු ගෝලයෙන් ඉවත් කරන ජීවී කාණ්ඩේ කවුද? ඩාක. හා? ඔව් පොඩි කාලේ වුණා කොන්න එක රයිසෝබියම් පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නවා අටේ ඉඳන් මතේ ෆයිල් කියනවා රයිසෝබියම් වායු ගෝලයෙන් නයිට්‍රජන් ඉවත් කරන්නේ රයිසෝබියම් හරි දෙවෙනි එකේ මෙවරන් B කියන වායුව B කියන වායුව B කියන වායුව වායු ගෝලයෙන් ඉවත් කරනවලු ශාක වායු ගෝලෙ ඉවත් කරන ශාක මට කියන්න
आरक्षक
තව හේතුවක් තියෙනවා මත්පැන් පාන නෑ නෑ මේ අහන්නේ මේ 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 අර කුෂි රසායන ද්‍රව්‍ය කුෂි රසායන ද්‍රව්‍ය හින්දා හැදෙනවා කියන්නේ කියන්නේ ඒක කියන්නේ මත්පැන් මම දැක්කේ විතරයි කුෂි රස වගාවන්ට අධික ලෙස කුෂි රස ද්‍රව්‍ය යෙදීමෙන් හින්දා තමයි ඔක්කොම හැදෙන්නේ ඒක හේතුනේ අහන්නේ එකක් තමයි ආරක්ෂක පිටරව ගන්නේ නැති හරි මුඛාවරණ දාන්න කියන්නේ මාත්‍රාවට වඩා කුෂි රසායන ආන්න හරි ඒ කියන්නේ ජල ගැලුම් 10කට දාන්න කියන්නේ අංශයයි නම් අපේ රටේ ගොවියා දානවා ජල ගැලුම් 10කට අවුද කීයක්ද 5ක් දාන්න දාන්න ඒ කියන්නේ එකයි නම් 5ක් දාන්න ඒ කියන්නේ දැන් අධි සාන්ද්‍ර වලින් රසායනික ද්‍රව්‍ය යෙදීම අධි සාන්ද්‍ර වලින් රසායනික ද්‍රව්‍ය යෙදීම අධි සාන්ද්‍ර වලින් රසායනික ද්‍රව්‍ය යෙදීම හරි ඒ වගේ උත්තරයකට ලකුණක් දාන්න තු ලකුණු දෙකයි ආ මුඛා වර්ණ ප්‍රදීම අක්ඛා වර්ණ ප්‍රදීම ආරක්ෂක පිවර අනුගමන කිරීම ඒ ඔක්කොම එකක් ඒ ඔක්කොම එකක් අධි සාන්ද්‍ර වලින් රසායනික ද්‍රව්‍ය යෙදීම තව උත්තරයක් උත්තර දෙකයි ලකුණු දෙකක් දාන්න ලකුණු දෙකක් ලකුණු දෙකක් දාන්න දෙකයි තුනයි අටයි දහයයි දහයයි හොඳයි හරි පොඩ්ඩක් අහන්න අපිට ප්‍රශ්නයක් ලියන්න තියෙනවා කමක් නැහැ අපි මේ වෙද්දී ලියන්න ප්‍රශ්න ගන්න ලියලා තියෙන්නේ අපි ගාන හදමු දැන් ඔබ විභාග උත්තර පත්‍ර බලන් ගිය පරීක්ෂකවරයෙක් ඉඳා ගන්න දැන් ගාන හදන්න යන්න හරි ගාන හදන්න යන්න මෙහෙමයි ගාන හදන්න හරි ඔබේ ගාන හදන්න දැන් මොලයක් ගන්න ආ නික්කියුට් එකේම පළවෙනි පිටුවේ මේ අහලේ මට දෙන්නේ ගෝල සමින්ද්‍ර මාලි ඇහෙන්නේ පැහැදිලිද මයික් එක උඩට අහන්න මයික් එක උඩට අහන්න එලයිද එලයිද හරි ටියුට් එකේ පළවෙනි පිටුවේ අතුල් පැත්ත නිකන් තියෙන කඩ එක කරලා හරි ලියන්න එක කොටස දැන් එකකොටස කියන්නේ බහුවර්ණ බාට බහුවර්ණ කීයක් හරිද කියලා බලන්න බහුවර්ණ කීයක් හරිද බලන්න බහුවර්ණ කීයක් හරිද බලන්න හරි ඒ හරි ගාන දෙකෙන් වැඩි කරන්න ඒ හරි ගාන දෙකෙන් වැඩි කරන්න සර් දැන් කරපු එකෙන් නැත්නම් ඔක්කොම ඉස්සර එකෙන් බහුවර්ණ දැන් කනේ බහුවර්ණ වෙන්නේ බහුවර්ණ කියන්නේ ඉරි ගහන ඒවා ඉරි ගහන ප්‍රශ්න මේ පේපර් එකේ 1 2 කියලා දෙකක් තියෙනවානේ එක කොටස කියන්නේ ඉරි ගහන ප්‍රශ්න ඉරි ගහන ප්‍රශ්න 40ක් තිබ්බා ඒ 40න් කීයක් හරිද බලන්න ඒ හරි ගාන දෙකෙන් ගුණ කරන්න. දැන් 35ක් නම් මේ බලන්න 35ක් හරි නම් 35 වරද්දේ කීයද 70යි. මෙතන 70යි. දැන් 40ම හරි නම් 40 + 40 වරද්දේ 80යි. තේරුණාද? තේරුණා සර්
හරි දැන් මද ඕ කලින් කොච්චර හොඳද මේ ඔව් සර් කොච්චර කතා කරන දප්පලම දැන් ගන්න දෙන්න කතා කරන එකයි විභාගය කල්ියානේ වැඩි දන්නවා දැන් ඔය ඉතිහාසය කියන්නේ දැන් එහෙම නෙමෙයි ඕකට තාම යහපත් චර්යාවක් මම එදා කිව්වා හරි විභාගයේ කාල තියෙනවායි කියලා අතෑරියොත් අතෑරියා තමයි දුන්නේ හරි දැන්මද මේක ඔව් සර් හරි දැන් හටලා ගන්න බදරෝ එක කොටස කියන්නේ විද්‍යාවේ ඉරිගාන ප්‍රශ්නයක බහුවර ප්‍රශ්න හදලා එක කොටස කියන්නේ ඊළඟ අපි ගන්නවා දෙක කොටස දෙක කොටස දෙක කොටස දෙක කොටසේ තියෙනවා A B කියලා දෙකක් A වල 1 2 3 4 ඒ ප්‍රශ්න හතරෙම එකතු ගන්නකො එකතු ගන්නකො මෙතන දානවා මෙතන මෙහෙ දාන්න බා මෙතන දාන්න A කියලා කියලා 1 2 3 4 කියලා දාලා A ගාන දාන්න දෙවෙනිකට ගාන දාන්න තුන්වෙනිකට ගාන දාන්න දැන් මම පහල පහල දැන් මේ උදාහරණයක් විදිහට දැන් ඔයාලගේ ගාන දාන්න පළවෙනිට කීයද දෙවෙනිට කීයද තුන්වෙනිට කීයද හතරෙනිට කීයද ඊට පස්සේ මේ ටික ඔක්කොම එකතු කරලා මෙන්න මෙතන දාන්න දැන් මේක විදිහට නම් 14 අතර 60යි वाले हटा के नहीं हम उदाहरण के बहुत बार दर्द लगती है हाथरे ने करा नहीं था भी करा है करा करा मेरे ये वाला ना ये वाला अरे දැන් උදාහරණ ගන්න B කොටසේ අගන්න B කොටසේ ප්‍රශ්න 3කටනේ ලකුණු හම්බෙන්නේ අපි ප්‍රශ්න ගොඩක් ලියුවා A ලියපු වගේ වැඩිම ලකුණු 3 වැඩිම ලකුණු තියෙන ප්‍රශ්න 3 ගන්න B කොටසේ අපිට ප්‍රශ්න තෝරගන්නේ තියෙන්නේ අපි ගොඩක් ඒවා ලියුවානේ ඔයාලගේ පේපර් එකේ ඔයාලගේ ප්‍රශ්න වලින් වැඩිම ලකුණු තියෙන ප්‍රශ්න තුන ලිය ගන්න. උදාහරණයක් විදිහට මට වැඩිම ලකුණු තියෙන්නේ 5 වෙනි එකටයි 7 වෙනි එකටයි 8 වෙනි එකට නේද මම 5 හතා කරන්නේ. ඒ වගේ ඔයාලට වැඩිම ලකුණු තියෙන ප්‍රශ්න තුන ගන්න. ගොඩක් ඒවා ලියුවනේ. තව වැඩිම ලකුණු තියෙන ප්‍රශ්න තුන ගන්න. පහ ලියුවා. හය ලියුවේ නැහැ හය ඕනේ නැහැ හය අපි පස්සෙට ලියමු අපිට තත්ති ලියමු හත ගන්න පුළුවන් 5යි 7යි කරා හතත් කරා 8ත් කරා 5 7 8 9ත් කරා 6 විතරයි කරේ නැත්තේ උදේ 5 5යි 7යි 8යි 9යි ප්‍රශ්න හතරක් ලියුවා ඒ හතරෙන් වැඩිම ලකුණු තියෙන ප්‍රශ්න තෝරගන්න ප්‍රශ්න තුන තෝරගන්න දැන් උදාහරණයක් විදිහට මට තියෙනවා 5 වෙනි ලකුණු 20යි 7 වෙනිකට 20යි 8 වෙනිකට 20යි එහෙනම් මේ තුන එකතු කරලා මෙන්න මෙතන දාන්න දැන් ඔයාලට කිසිසේත් තියෙන දෙයක් නැහැ මම උදාහරණයක් දෙන්නම් අට කරා අට කරා අට වෙනි එක කරේ නැහැ
सामर्थ्य हदने हतरीस
කීයද කියලා ඒද බීද සීද එස්ද දැම්මද දැම්මද ඔව් 74 ඔව් දැන් මෙහෙම වෙන්නේ දැන් 74ක් අවද්ද බී තමයි වැටෙන්නේ හේතුනේ දැන් කලින් 74ක් වගේ ආපම ගොඩක් පිට එකම අපි ගොඩක් පිට එකක් එනවා දැන් එන්නේ නැහැ හරි බී එකක් හරි මම දාන්නකෝ ඒ ආපුවයි බලන්න එයා දාන්න මේ ඒ एक मधुर काय काय तुनाय काय काय तुनाय हतरे पहाय पहाय कावदुता काय काय तुनाय हतरे पहाय है बट कहने को 11 बिंदु 23 कावद हिमाली सर आ राइट 11 बिंदु 80 पीयु 11 එකසිය 35 11යි ආකාශ ආකාශ නේ හරි හොඳයි 111යි 0.5 ආහරි 111යි 141 පදසරස ආ පදසර නේ හරි එතකොට තව ඉන්නනේ තව නැද්ද ආයි නැද්ද නෑ නේ රයිට් එතකොට දැන් මොනවා රයිට් ඒකත් ඇයි කරන්නේ වතයි කරන්නේ අතයි කරගන්න රයිට් දාන්නකෝ b 3යි අත දාන්නකෝ b b b b 3යි අනවන සමහරයි නම තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 6යි අටයි අටයි නමේ මදිය කියන්නේ ආ මදි ඔය B ටික අනිවාර්යෙන් A වලට එනවා ඒ ගේන්න පුළුවන් එතන B ප්‍රමාණය මදි B මදි හරි සමහර අයට මෙන්න මේ ප්‍රශ්න ඇති එක දිගට පේපර් එකට ආසෙට ආවේ නැති හින්දා සමහර අයට උත්තර ලියන්න නැතු වෙයි ඒක මගේ වරදක් නෙවෙයි දන්නෝනි සමහරයි තයිනේ ප්‍රාතිහාර පාඩ ඉදාගෙන ඉන්නවා. ඉදාගෙන ගියා එක පාර ලියලා දානවා. මෙන්න මෙතනයි සමහරවල්. එක පාර ලියන හැටි බලා ගන්න පුළුවන්. හරි? ඒ හින්දා ප්‍රශ්න වලට අනිවාර්යෙන් උත්තර ලියන්න ඕන. හරි නේද? අහගන්නකෝ තා ලබන සතිය අපි අලුත් පේපර් කට්ටලයක් මන් දීලා තියෙන්නේ. හරි? අලුත් පේපර් කට්ටලයක් දීලා තියෙන්නේ. මේ පේපර් කට්ටලයක් කරන්නේ පටන් ගන්න. හරි? ලෑස්ති වෙන්න ඒ වගේ මම ප්‍රොෆෙසර් කෙනෙක්ට තමයි කියන්න දෙන්න මම ඊට දවසේ කියන්නම්. ඔයාලා උගන්නපු සමහර විෂය කරුණු විභාගෙ අයින් කරලා තියෙනවා. දන්නව නේද ඒක? දන්නවද? හරි. සමහර විෂය කරුණු විභාගෙ අයින් කරලා දෙන්න. උදාහරණයක් තමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඉගෙන ගත්තානේ. නමුත් විභාගෙ දෙන්නේ නැහැ කියන අයින් කරලා දානවා. ඒ මට එක් කරන්න දෙයක් නැහැ. මම දන්නේ නැහැ මේක. හරි. සිකුරාද තමයි අපිට දැනුවත් කිරීම පත්‍රිකාව ආවේ. මම හෙට දවසේ ඒක ප්‍රොෆෙසර් කියා දැනුවත් කරන්නම්. හරි? වැඩේ කරගෙන යන්න දිගටම කල් ගියාට කමක් නැහැ විභාගේ ඔයාලා වැඩ පිට කරගෙන යන්න. හරි අපිට හොඳට වෙලාව ඇති සිලබස් එක කරගෙන යන්න. හරි? මම ළඟදිම ඔයාලගේ විශේෂ අරම අමාරු කොටස් ටික ඔයාලගෙන් අහනවා මොනවද ආපෝ කරන්න ඕනේ කියලා. ඒතර ඒටි ගෲප් එකට දාන්න. ඒතර මම ඒටි එකතු කරලා ආපෝ ඒටි එක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි? එන දරුවනේ අදට අපි සමුගනිමු ප්‍රශ්න තියෙනවද